මේ මනුස්සයා දවස ගානේ මේ විදියට මේ කාන්තාරයට ගියා. කවුරුවත් දැනන් හිටියේ නෑ මෙයාගේ මේ උත්සාහය මොන වගේ දෙයක්ද කියලා. කාලෙකට කලින් මේ කාන්තාරයේ වන සතුන්ට නිජබිමක් වෙලා තිබුණා. එහෙත් ඛාදනය හා ගංවතුර නිසා මේ භූමිය මුඩු බිමකට හැරුණා. මංජුලි දූපතේ හැදූ වැඩුණු යදා මේ ඛේදවාචකය දැක්කා. 1979 දී මේ තත්ත්වය ගැන ක්‍රියාත්මක වෙන්න තීරණයක් ගත්තා. ඔහු දවස ගානේ ගස් හිටෙව්වා අවුරුදු 37ක් පුරාවටම. අද වෙනකොට ඔහු අභය භූමියක් තරමේ වනාන්තරයක් තනියම හිටවලා. වනාන්තරයේ නැවත පැමිණීමත් එක්කම සතුන්ද මේ භූමියට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ව්‍යාග්‍රයින්, මුවන්, රයිනෝවන් විතරක් නෙවෙයි අලි 115ක්. යදාට ස්තුතිවන්ත වෙන්න අක්කර 1359ක් වුණ මේ වැලිතලාව දැන් හරිත පැහැ සරු වනාන්තර භූමියක්. මංජුලි දූපත ආයමත් ඇත්තටම ලස්සන තැනක්. යදාවගේ මේ කතාව යාළුවන්ටත් කියමුද? එක එකාට ඇඟිලි දික් නොකර අපිත් වවමුද ගහක්?